Hello guys, අද අපි පොඩි වෙනසකට එක්ක පොඩි අන්ලිමිටඩ් බුෆේ එකකට ආවා. මේකේ නම ඇත්තටම ෆැරි කියලා රෙස්ටුරන්ට් එකක්. මේක ලොකේටඩ් වෙලා තියෙන්නේ ඩුබායි වල, බර්ජ් ජුමාන් වල තියෙන්නේ ඩුබායි වල. මේක පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කම හොඳයි කියලා. ඉතින් අපි ගියා ට්‍රයි කරන්න කියලා. මේකේ වැරයිටිස් ගොඩක් තියෙනවා. ඇත්තටම බීෆ්, චිකන්, ෆිෂ් වගේ සුෂිත් තියෙනවා. නමුත් සුෂි නම් එච්චර මම හිතුවට වඩා ටිකක් වෙනස් විදිහකට තියෙන්නේ. මේකේ කුක් ෆුඩ්ඩුත් තියෙනවා. ඇත්තටම මේකේ ගොඩක් තියෙන විශේෂත්වය තමයි මේක අපිට මේ ඒ වෙලාව ෆ්‍රයි කරගෙන කන්න පුළුවන්. රාමෙන් හිටක් තියෙන ඕලන් බලාගන්න පුළුවන්. එතකොට තව මේ තියෙන්නේ අපිට ඕන විදිහට කුක් කරගන්න පුළුවන්. මේ පොඩි ස්පයිසි ගතියකුත් තියෙනවා මේකේ. ඒගොල්ලන් ස්පයිසස් දාලා කරලා ඔක්කොම කරලා තමක් තියෙන්නේ. මේක ස්පයිසස් දාලා නැහැ. මේකේ අපිට සාමාන්‍ය ස්පයිසස් නැති විදිහට හින්දා තමයි අපි මේ සී ෆුඩ් කනවා. ඇත්තර මේක අන්ලිමිට බුෆේ එකක්. අපිට ඕන තරම් කන්න පුළුවන් ඕන වෙලාවක් ඉඳලා. මේක ඇත්තරම ගාන කිව්වොත් එහෙම ඔගලන් විශ්වාස කරන්නේ හුත් නෑ. ඇත්තරම ඩිරාම් යන්නේ 58යි ටැක්ස් එකත් එක්කම ඩිරාම් 60ක් විතර වගේ තමයි පර් පර්සන්. මේකට ආව ඇත්තරම අපේ මගේ වයිෆ්. එයා ඉතින් කොහොමත් ඉතින් මොනවා නැතත් ඉතින් රයිස් ටිකක් නම් බෙදා ගන්නවා උලිමිටින් ටේස් කරන්නත් එක්කම. ඒකම එන්න වෙනම මේක පොඩි ස්පයිසස් ගතිය චූටි ගතියක් තියෙනවා. එනට හරිම රසයි. මේ ඔගලන්ත් ඇවිල්ලා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න රෙස්ටුරන්ට් එක. මේකේ මම ලොකේෂන් එක දාන්නම් කොහෙ තියෙන්නේ කියලා. බීෆ් තියෙනවා, ඇතනම් සී ෆුඩ් වර්ග ඔක්කොම වගේ තියෙනවා. අපිට මේ ඕලන්ට බලාගන්න පුළුවන්. මේ චිකන් තියෙනවා, ඔය එතන ෆිෂුත් තියෙනවා. ඒකම ඔය යටම තියෙන්නේ බීෆ්. මම නම් ගත්තේ නෑ ඒවා මොකුත්. මේ සමහර ඒවා තියෙනවා මෙතන ෆ්‍රීස් කරපු ඒවත් තියෙනවා සම්පූර්ණයෙන්ම. ඒවත් තියෙනවා. ඉතින් ඕලන්ට ගන්න පුළුවන්. මම විතරම ගත්තා. ඉතින් මේ ෆ්‍රෙෂ්ම සමහර ඒවා නැහැ. ඔය තියෙන්නේ සම්පූර්ණ ෆ්‍රීස් කරපු ඒවා. තවදක්ම ගත්තේ ඔක්කොම ටික. එතකොට තව තියෙන සැලඩ් තියෙනවා. ගාල සද්දෙන වයිටින් හරි ආසයි. චිකන් සද්ද හරි ආසයි. යා ඒ වගේ දේවල් වලට තමයි ගොඩක් මාස. මම තියෙන චිකන් කබාබ් එහෙම තියෙනවා. චිකන් කබාබුත් ඉතින් ගත්තා තුනක් විතර. ඇත්තට මේවත් කෑවේ නැහැ. එයා කෑවේ නැහැ. එකක් විතර වගේ තමයි කෑවේ. මං ගොඩක් ලාට ඉතින් ගොඩක්ම කැමති සී ෆුඩ් වලට තමයි. ඔය බීෆ් චිකන් වලට වඩා සී ෆුඩ් වලට හරි කැමති. ඒක නිසා ගොඩක් දේවල් මේක ගොඩක් දේවල් තියෙනවා. ට්‍රයි කරලා බලන්න ඕන. ඒ කියන්නේ කැමති වෙලාවක් ඉඳලා ඕලන්ට. හැබැයි පොඩි දෙයක් තියෙනවා මේකේ. සාමාන්‍යයෙන් සොෆ්ට් ඩ්‍රින්ක් වලට මේගොල්ලන්ගේ චාර්ජස් ඉන්ක්ලූඩ් නැහැ. අපිට වෙනම චාර්ජස් ගෙවන්න වෙනවා. ඒකට වෙනම ගෙවන්න වෙනවා. ඒකට වෙනම චාර්ජස් ඇඩ් වෙනවා. ඉතින් මේ ඉතින් සාමාන්‍ය ගානක් නෙමෙයි, ලොකු ගානක් නෙමෙයි. ඒක නිසා මේ මම ඉතින් ගොඩක්ම කන්න කැමති. ඔය ඉස්සෝගේ ජාති කන්න කැමති ඉස්සෝ දැල්ලෝගේ
ඇතරම ඔක්කොම හැබැයි ලුණු අනමන ඔක්කොම දාලා තියන්නේ ඒගොල්ලන්ගේ ගානකට. ලුණු නම් මං ඇත්තරම දැම්මෙම නෑ. ඒවා කිසි දෙයක්ම දැම්මෙ නෑ. හැම දෙයක්ම මේ ගානට තියෙන ලුණු වුණත් ගානට තියෙන සාමාන්‍ය වයිෆ් ලුණු කන වැඩි. නමුත් එදා කිව්වේ නෑ මේක ලුණු මදි ලුණු ඇති. මොකද කිව්වේ නෑ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් කියනවා. නමුත් යට සොසේජස් ඕන කියලා. ඔහේ ගියත් සොසේජස් නම් අමතක කරන්නෙම නෑ යාට සොසේජස් නම් ඕනම සොසේජස් අන්තිවට ෆ්‍රයි කරාට සොසේජස් කෑවෙත් ඇ අන්තිවට ඒක ඇගුරේ මනම් ප්ලේට්ස් ගොඩක් බෙදානාව කෝ අපේ රශී තැම්බෙන්ඩ දන්න දාලා තැම්බෙන්ඩ දන්න එක්ස්පිරියන්ස් එකක්නේ මේව ටික දාන්න ඕන පාර තියෙන අතන තියෙන සොසේජස් ඕන කියවනේ තව දෙයක් කියන්න කැමතියි මම මේ ඔක්කොම ටිකක් පාස්පෝර්ට් දාලා තමයි තියෙන්නේ මේක ගොඩක් ටිකක් ලෝන් වීඩියෝ එකක් වෙන නිසා මම පොඩ්ඩක් පාස්පෝර්ට් දාලා කරලා තමයි මේ සම්පූර්ණ වීඩියෝ එක කරන්නේ අතරම මේකේ මේ බෑක්ග්‍රවුන්ඩ් එකත් හරිම ලස්සනයි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ ඒ ගැන තමයි දැන් තව ඉතින් විස්තර කියනවා නම් අපිට ඕන ලාවක් එතන ඉන්න පුළුවන් ස්ටාෆ් එකත් I'm a friendly ඒගොල්ල හෙල්ප් කරන දාගන් පස්සේ අපි යන දවසන අතරම ගොඩක් ක්‍රවඩ ඇත්තිමු නැහැ නමුත් වයිෆ්ට රාමණය ගුත්තුන කියල කිව්වා රාමණ ගුත්තුන එතන තියෙන ඔක්කොම රාමණ හටන්දන අපි ගොලක් එතන අරගෙන අපිට කුක් කරන්න පුළුවන් එහෙම ඇත්තින් සුෂි මයි ෆේවරිට් සුෂි තව දෙයක් තමා මෙතන තියෙන තව ප්‍රශ්නයක් තමා පොඩි ප්‍රශ්නය තමා මේ ගැමේ සුෂි කියලා කිව්වට ඇත්තම සුෂි විදියට හදලා තිබුණට ඒකකවත් මාළු කෑල්ලක්වත් නෑ මාළු කැල්ලක්ත් තිබුණේ ඇත්තරම ඒක දාලා දුන්නේ කැරට්ුයි කුකුම්බයි ඔය තමයි දාලා දුන්නේ හැබැයි ඒක නේ මම අවුලන්නේ අර සුෂි කියන නමට ගන්න හොඳයි අන්න ඒක තමයි මයිනස් පොයින්ට් එක ඇත්තරම තියෙන නමුත් සමස්තයක් වශයෙන් බැලුවොත් එහෙම හරිම කෑම හරිම රසයි බොරු කියන්න ඕනේ කෑම රසයි අපිට ඕන වෙලාවක් ඉඳගෙන කරගෙන කන්න ගොන්න පුළුවන් හතර දෙනෙක් හතර දෙනෙක් ඒගොල්ලෝ අපිට ටේබල් ඇරේජ් කරලා දෙන වෙලාවට තව සැලඩ් එහෙම තියෙන මට සැලඩ් ටික නම් වීඩියෝ කරන්න අමතකුණ ඇත්තටම සැලඩ් ටිකක් තියෙනවා ඒගොල්ලන්ට ඒ සැලඩ් ඕන දෙයක් ගන්න ඕන අතර මට
ඒක ඇත්තටම දැක්කේ නැහැ. පස්සේ කාලය වුණා පස්සේ තමයි දැක්කේ. ඒක නවුත් පස්සේ දින නැහැ. කෝල් එක කරේනෝ රාමුන් එක දාගන්න කියලා. රාමුන් එක දැක්කට හැදුවට රාමුන් එක කෑවනේ ස්පයිසි වැඩි කියලා. ඒක මොකද සාමාන්‍යයෙන් මම සාමාන්‍යයෙන් මොන හරි දෙයක් කැමක් ගත්තොත් එහෙම ඒක නස්තිරන් කැමති නෑ. මම සාමාන්‍යයෙන් ගත්ත ටික කොහොම හරි කන එක තමයි මගේ. හැබැයි මෙතන බඩ පිරෙන්න කෑවා, බඩ බොකු දිග ඇරෙන්න කෑවා. දෙන්නම ඒ තත්ත්වයක තමයි තිබුණේ. අපිට ඕන තරම් ඕන තරම් අපිට එතන ඉන්න අන්න පුළුවන්. ඒක කිසිම ඔලමෙන්ඩ ඇවිල්ලා ට්‍රයි කරන්න. මේක මම ගොඩක් පාස්පෝර්ට් දාලා තමයි තියෙන්නේ. කැමතිනම් බලන්න. ඔවා තමා කියන්න තියෙන්නේ වෙන විශේෂ දෙයක් බලමු. හරි ගයිස්, මම ඇත්තරම දැන් වීඩියෝ එක අවසාන මොහොත. ඔගලන්ගේ මම පුංචි ඉල්ලීමක් කරනවා, ඔගලන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන් නම් ලයික් එක දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරේ නැතත් කොහොමනේ පොඩි ලයික් එකක් එහෙම දාගෙන යන්න. සමහර විට තවත් දෙයක් තමයි, සමහර විට හිත නැති ට්‍රැවල් බ්ලොග් කරන්න නැතුව මේ කෑම ගැන කරනවා, වීඩියෝ කරනවා කියලා.
එහෙම දෙයක් නැහැ. මේ ට්‍රැවල් කරනවා කියලා ඉතින් හැමදාම කරන්නත් බෑනේ. අපි මේ වගේ උත් වෙනසකටත් එක්ක දැම්මා. ඕකේ. Thank you so much for the watching. Thank you. Bye.